ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා ඇති ඡන්ද සංඛ්‍යාව ඡන්ද 30918. ඒ වගේම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ලබා ඇති ඡන්ද සංඛ්‍යාව 12125. ජාතික ජනබල වේගී අපේක්ෂක අනුර කුමාර දේසානායක මහතා ලබා ඇති ඡන්ද සංඛ්‍යාව ඡන්ද 3181. ජාතික ජනතා පක්ෂයේ අපේක්ෂක මහේෂ් සේනානායක මහතා ලබා ඇති ඡන්ද සංඛ්‍යාව ඡන්ද 700යි. ගම්පහ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයටයි අප අවධානය යොමු කළේ. ගම්පහ මාවට්ටத்தின் தபால் மூல வாக்களிப்பு முடிவுகள் வெளியாக இருக்கின்றது. கோதாபய ராஜபக்ச அவர்கள் 30918 வாக்குகளை பெற்றிருக்கின்றார். சஜித் பிரேமதாஸ் அவர்கள் 12125 வாக்குகளை பெற்றிருக்கின்றார். அனுரகுமார் திசாநாயக்க 3181 வாக்குகளையும் அதேபோன்று மகேஷ் சேனாநாயக்க 700 வாக்குகளையும் பெற்றிருக்கின்றார். இது கம்பஹ மாவட்டத்தின் தபால் மூல வாக்களிப்பு முடிவுகள். ඔව් අපේ ගම්පහ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයටයි අවධානය යොමු කරමින් ඉන්නේ. අපි සූදානම් වෙනවා එහි කොහොමද තත්ත්වය කියන එක නිරීක්ෂණය කරන්න. විශේෂයෙන්ම ප්‍රතිශතාත්මකව තත්ත්වය පිළිබඳව අපි බලනවා නම් පසුගිය අවස්ථාවන් දෙකත් ජනාධිපතිවරණ අවස්ථාවන් දෙකත් 2019 මෙවර ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිශතයත් පිළිබඳව අවධානය යොමු කරනකොට 2010 වසරේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ලබාගෙන තිබෙනවා 31.96% ඡන්ද ප්‍රතිශතයක්. ඒත් එක්කම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලබා තිබෙනවා 67.65% ප්‍රතිශතයක්. මා කෙලින්ම 2019 වසරට අවධානය යොමු කළොත් එහෙම මෙවර ලබාගෙන තිබෙනවා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 25.64% ඡන්ද ප්‍රතිශතයක්. ඒත් එක්කම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 65.37% ප්‍රතිශතයක් ලබා තිබෙනවා. උදේශන් මේ තත්ත්වයන් පිළිබඳව අපිට විශ්ලේෂණය කරනකොට ලොකු වෙනසක් දකින්න හැකියාව තිබෙනවා. ඔව් පැහැදිලිවම අපිට මෙන්න මේ ඡන්ද ප්‍රතිඵලයේ ගම්පහ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයේ අපිට පේන විවිධ ආකාරයේ වෙනස් වීම වලට භාජන වීමක් සිද්ධ වෙලා තියෙනවා. අපි 2010 ඔබ සඳහන් කළා 2010 දී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 31.96%, 2015 දී 49.93%, ඒ වගේම අපි ගත්තොත් 2019 එය 25.64% දක්වා අඩුවීමක් පෙනෙන්නට තිබෙනවා. අපි එක්සත් ජනතා නිදහස් සන්ධානය ගත්තොත් අපි 2010 වසරේදී 67.65% ඉහළ ඡන්ද ප්‍රතිශතයක් ලැබුණා. 2015 වන විට එය 49.71% දක්වා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඡන්ද ප්‍රතිශතයේ අඩුවීමක් තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කණ්ඩායම එකතු වී සිටිනවා. ඒ අනුව මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 65.37% ඡන්ද ප්‍රතිශතයක් තමයි ලබාගෙන තිබෙන්නේ. 2015ට සාපේක්ෂව ගත් කල 65.37% ඒ වැඩිවීමක් පෙනෙන්නට තිබෙනවා. නමුත් 2010 අපි ගත්තොත් තරංග ප්‍රියල් අපිට පෙනෙන්නට තිබෙනවා පැහැදිලිම 2.2 පමණ ඡන්දවල යම්කිසි අඩුවීමක් පෙනෙන්නට තිබෙනවා ගම්පහ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය ගත් කල. විශේෂයෙන්ම අර 2010 වසරේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ඡන්ද ප්‍රමාණය වැඩිවීමට බොහෝ විට ඉවහල් වෙන්නට ඇත්තේ එම ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කරපු අපේ වර්තමාන ජනාධිපතිතුමා අදවෙනකන් ජනාධිපති ධූරේ ධර්ණ මෛත්‍රීපාල සේනානායක මහතාගේ උපන් ප්‍රදේශය ගම්පහ දිස්ත්‍රික්කයේ පොළොන්නරුව එතුමන්ගේ දිස්ත්‍රික්කයේ බවට පසුව පත් වුණත් උප්පත්ති දිස්ත්‍රික්කයේ ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ